අපි ඒක ජනතාවට කියන්නේ තොරතුරු රැස් කරගන්න. උල්ලංඝනය කිරීමක් වෙන්නේ ඒගොල්ලෝ දෙන වාර්තාව අනුවනේ. පැමිණිල්ල දෙන්න වෙන්නේ පස්සේ. දැනට රැස් කරගෙන අපේ වෙනම තොරතුරු එකතු කිරීමේ වැඩපිළිවෙලකට දාගන්න බලාපොරොත්තු වෙනවා. මේ තොරතුරු වල අපි වැදගත් මේවා කියලා දිනවා. දැන් මේ කතිකියෝ පවත්වන ප්‍රචාරක රැස්වීම වලට අපේක්ෂකයාගේ වාහනේ විතරයි වියදම් ලයිස්තුවට එන්නේ නැත්තේ. නමුත් අන්රාධ බිබිලේ තියෙනවා, ඊගාවට කැබිති කොල්ලෑවේ තියෙනවා, අනිත් පැත්තෙන් බැලුවා නම් දොඩංගස්වන්දේ තියෙනවා, අනිත් පැත්තෙන් බැලුවා නම් කොටපොළ තියෙනවා. ඔය රැස්වීම වලට කොළඹ ඉඳලාම යනවනේ. ජනාධිපති දුරන් දුර අපේක්ෂක ඇර ඒගොල්ලන්ගේ ට්‍රාන්ස්පෝර්ට් ඒගොල්ල ආවි මොහොකින්ද කියන එක අපේ නිරීක්ෂකය බලනවා. කරුණු දෙකක්, පෞද්ගලික වාහනයෙන් ආව නම් ඒ වියදම දාන්න ඕනේ, රජයේ වාහනය ආව නම් ඩබල්. කවුද ගෙව්වේ ඒකට? එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒ වියදම එකතු වෙනවාද ජනාධිපති අපේක්ෂකයාගේ? ඇමතිවරුන්ගේ විතරක් නෙවෙයි, ඔය උපදේශකවරු, අධ්‍යක්ෂ ජෙනරාල්වරු ඒවා එකතු වෙලා නැත්තම් අපි ඔක්කොම තොරතුරු එකතු කළා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒකින්ද අපි ඉල්ලා සිටින්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වළක්වමු කියන එක. අපි මේ කැඩෙන එකට පැමිණිලි හොයලා දඬුවම් කරනවට වඩා අපට ඕනේ වළක්වමු කියන එක. මොකද රෝග වැළැක්වීම ප්‍රතිකාරයට වඩා වැදගත්. අපි ඉන්නේ ඒ තර්කයේ.